එක්දහස් නවසය පණහ වසරේ අප්‍රේල් පස්වන දෞපත ලැබූ ඒ මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙක් වෙල්ගම මහතා 1982 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අගලවත්ත ආසන සංවිධායකවරයා ලෙස දේශපාලන ගමන් මඟ ආරම්භ කළා 1994 වර්ෂයේ පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා වසර 30ක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළා අමාත්‍ය ධුර කිහිපයක් දරූ ඒ මහතා 2020 වසරේදී නව ලංකා නිදහස් පක්ෂය පිහිටුවමින් එයට නායකත්වය ලබා දුන්නා කළුගන්තොට සිංහයා නමින් කළුතර ජනතාව අතර ආදරයට පාත්‍ර වූ වෙල්ගම මහතා මෙරට ජන හදවත් දිනාගත් කෘතහස්ත දේශපාලනඥයෙක් කුමාර් වෙල්ගම මහතාගේ දේහය අද උදෑසන සිට මතුගම හොරවල ඩෙනිස්ටන් වත්තේ ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙන අතර හෙට සවස මතුගම ආදාහනාගාරයේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි ලංකාවේ දේශපාලනය තුළ වෙල්ගම ඇමතිතුමාට තිබුණු අනන්‍යතාවය ඔහුට විතරක්මයි තියෙකක්. ඒ කියන්නේ ඒ ජාතිය තව එක්කෙනෙක් හොයන්න බෑ. තමන්ගේ සමස්ත දේශපාලන ජීවිතයත් තමන්ගේ මුළු සමාජ ජීවිතයත් මේ මුළු සමාජයටම ඉතාම විවෘතව අනාවරණය කරපු කෙනෙක්. ඒ විවෘත භාවය තමයි මට ඔහු සම්බන්ධව තියෙන බරපතලම ආදරේ තියෙන්නේ. ඔහුට මේ රටේ අය කියන්නේ කළුගන්තොට සිංහයා කියලා. සැබෑ ලෙසම ඔහු සිංහේ. මොකද අසීමිත සේවාවක් කරපු සුන්දර දේශපාලන චරිතයක් අපෙන් සදහටම සමුගැනීම මං හිතන්නේ දරා ගන්න බැරි පාඩුවක් වගේම මේ පස්දුම් කෝරළේට විතරක් නෙවෙයි මුළු රටටම මං හිතන්නේ එවැනි දේශපාලන චරිත නැවත බිහි වෙයිද කියන සැකයක් අපට තියෙනවා.